දිගන ප්‍රදේශයේ පසුගෙදා ඇති වූ සිද්ධියත් සමග බහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා. ඒ හේතුවෙන් පසුගිය සන්දහා සිට අවස්ථා කිහිපයකදී මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇදිරි නීතිය පැන වුණා. කෙසේ වෙතත් කටුගස්තොට අඹතැන්න අකුරුනාදී ප්‍රදේශ කිහිපයක ඇති වූ සිද්ධීන් කිහිපයක් මුල් කරගෙන ඊයේ සිට දිස්ත්‍රික්කයේ පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරුණා. එම කාල සීමාව තුළ බරපතල සිදුවීම් වාර්තා වූයේ නැහැ. එයද සැලකිල්ලටගෙන අද පෙරවරු 10ට පමණ ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරුණා. ඒ සමග කඩසාප බොහොමයක් විවෘත කෙරෙනු අතර ජනතාවද තම අවශ්‍යතා සපුරා ගැනීමට නගර වෙත පැමිණෙනු දක්නට ලැබුණා. මිනිස්සු සාමාන්‍ය විදිහට මේ ඇදිරි නීති ඉවත් කරත් එක්කම සාමාන්‍ය මත්තිනේ දැන් එදිනෙදා කටුද නියලේ නෑ යනවා. සාමාන්‍ය තත්ත්වෙට පත් වෙලා තියෙනවා. මේ තත්ත්වය තමයි ඇති වෙන්න ඕන. මොකද ඇවිල්ලා මේ සාමකාමී වාතාවරණය මින් ඉදිරියට කරගෙන යන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා නම් තමයි හොඳ. අද මේ වෙලාව වෙනම් මේ පැත්තෙන් සාමකාමී මිනිස්සු ඉන්නවා. ඊයේ පෙරේදා තමයි මේ වගේ සිද්ධියක් වුණේ. ඔව්. දෙගනට නම් මොකුත් නෑ. මේක තමයි ඕනේ සාමකාමී. ඇයි අනිත් එක මේමයි එකක් ඇවිල්ලා. අපි ඔක්කොම සහෝදර වගේ ඉකපු කට්ටියනේ. පසුගිය දිනවල සිද්ධින් කිහිපයක් වාර්තා වූ කටුගස්තොට අඹතැන්න අකුරුණ මඩවලාදී ප්‍රදේශවලද මෙවන විට පවතින්නේ ඉතා සාමකාමී වාතාවරණයක්. කෙසේ වෙතත් අදත් දිස්ත්‍රික්කයේ සියලු පාසැල් වසා දමා තිබූ අතර නැවත දැනුම් දෙනතුරු එය ක්‍රියාත්මකයි. මෙවන විට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ප්‍රදේශ ආරක්ෂාව තහවුරු කරන ආකාරය දැකගත හැකි. මේ වන විට මහනුවර නගරයට නැවතත් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ඒ ප්‍රදේශයේ සාමකාමී වාතාවරණය තවදුරටත් ආරක්ෂා කර ගැනීම සඳහා. අප දුටුවා රාත්‍රී කාලයේ මේ වන විටත් ආරක්ෂක අංශ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. අප නැවත නැවතත් මතක් කරන්නට අවශ්‍යයි මහනුවර දිස්ත්‍රික්කයේ යම් යම් සිද්ධීන් පිළිබඳ වැරදි තොරතුරු රට පුරා ප්‍රචාරය වෙන බව අපි දන්නවා. අපි ඔබට මතක් කරනවා වගකිය යුතු මාධ්‍ය ආයතනයක් විදිහට ජාතික රූපවාහිනිය විදිහට මහනුවර දිස්ත්‍රික්කයේ පවතින සාමකාමී වාතාවරණය පිළිබඳ ඊයේ දිනේදීත් අද දිනේදීත් දිස්ත්‍රික්කයේ පුරා සංචාරය කරමින් අප ඔබ වෙත තොරතුරු ගෙනෙන්නට උත්සාහ කළා. විශේෂයෙන්ම මේ වැරදි තොරතුරු ප්‍රචාරය වීම ආදී කටයුතු හේතුවෙන් කනගාටුදායක සිදුවීම් කිහිපයක්ම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. ඒ තත්ත්වය නැති කරගෙන ඉතාම සාමකාමී මට්ටමට නැවතත් දිස්ත්‍රික්කයේ ජන ජීවිතය ගොඩනගා ගැනීමටයි රජයේ සහ ආරක්ෂක අංශ මේ වන විට දැඩි උත්සාහයක නිරත වී සිටින්නේ. ඒ සඳහා සහයෝගය දැක්වීම වගකිය යුතු රටක පුරවැසියන් ලෙස අප සියලු දෙනාගේ වගකීමක් කියන කාරණය අපි ජාතික රූපවාහිනිය ඔස්සේ නැවතත් සිහිපත් කරනවා. හෙට දවස පුරාත් මහනුවර දිස්ත්‍රික්කයේ පවතින මේ වාතාවරණය පිළිබඳ සියලු තොරතුරු ජාතික රූපවාහිනිය ඔස්සේ වාර්තා කරන්නට සූදානම්. සම්බන්ධතාව යොමු කරනවා මහනුවර නගරයේ සිට ප්‍රවෘත්ති මැදිරිය වෙතයි.